එක්ව නැගිටිමු තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවලපිටිය ආසන සම්මේලනය නවලපිටි නගරයේදී පැවැත්වෙනවා. එම සම්මේලනය සංවිධානය කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහජන නියෝජිතයන් ඇතුළු පාක්ෂිකයන් රැසක් ආසන සම්මේලනයට එක්ව සිටිනවා. මේ සමාජ මාධ්‍යවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ගහන වෙනම කුලියට ගත්ත කුලිකාරෝ ටිකක් යොදාගෙන ඉන්නවා. ඒක තමයි ඇත්ත. ඒ හැම තැනම ඉන්නේ එකම කණ්ඩායම්. අපි කලබල වෙන්න ඕනේ නැහැ. මොකද අද නාවලපිටිය ජනතාව මෙතෙන්ට රැස් වෙලා පෙන්වලා තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නේ ජනතාව එක්කයි. මේ සමාජ ජාලා ක්‍රියා කරන අය අද අම්මා තාත්තා අඳුරන්නේ නැහැ. ඇතමුන් ඒ සමාජ ජාලා ක්‍රියා කරන අය මේ රටේ පොදු දේපල අඳුරන්නේ නැහැ. රටේ පොදු දේපල ගිනිපත් කරන්න පුළුවන් නම් උණ්ඩ රටට රාජ්‍යයට ආදරයක් නැතුව ඇති. මිනිස්සු පහමග මරලා දාලා කර්මාන්ත ශාලා පුච්චලා බස් පුච්චලා දුම්රිය පුච්චලා මේ රටවල් ඉදිරියට යන්නේ නැහැ. රටවල් ඉදිරියට යන්නේ මහජනතාව විසින් තමුන් වෙනුවෙන් තෝරගන්න මහජන නියෝජිතයෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් තෝරගෙන ඔවුන් ගිහිල්ලා තමයි පාර්ලිමේන්තුවේ හරි ප්‍රාදේශ සභාවේ හරි පළාත් සභාවේ හරි ඒ කටයුතු කරන්න තීන්දුව කරන්නේ. සැබෑ ලෙසම අරගලය කරපු තරුණ දරුවෝ පිරිසක් හිටියා, දෙමව්පිය පිරිසක් හිටියා. ඔවුන්ගේ ඉල්ලීම් සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදී විදියට ලබා ගන්න දුන්නේ නැත්තේ කවුද? ඒ ජනතා විද්‍ය පෙරමුණ සියලු දේම ගිනි තිබ්බා. ඇඳගෙන හිටපු ඇඳුම විතරයි ඉතුරු වුණේ. අපි කල්පනා කරලා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙලාවේ හිටන සුදුසුම පුද්ගලයා හැටියට අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආශිර්වාදයෙන් එතුමා තෙන්න පත් කරන්න අපි තීන්දුව කරේ. කැලෑ නීතිය වල්වදින්න තිබ්බ, ප්‍රජාතන්ත්‍රයේ කුඩුකප්පන් කරන්න තිබ්බ, තුවක්කේ බලෙන් තීන්දුව කරන අර බෙඩි තියලා මරලා ධනිෂ්ඨයෙන් පහතට මිනිය ගෙනියන්න දරුවන්ටන කරපු පාදඩයන්ට මේ රටේ බලය නොදී ඒ බලය රැකගන්නට කවුරු හෝ ඒ වගකීම බාර ගන්න පුළුවන් පුද්ගලයාට පොහොට්ටුවේ ආශිර්වාදයත් එක්ක දා අපි බලය ලබලා දුන්නා. ඒක තමයි ඇත්ත කතාව කැටියෙන් කියතෝ. අපි රටේ දේශීය ව්‍යාපාරිකයා දේශීය විවසායකයා ශක්තිමත් කරන්න ඕනේ. දේශීය ගොවියා අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒ තුළ තමයි අපි රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියන දැඩි විශ්වාසය දේශපාලන පක්ෂයක් විදිහට අපි හිටියා. මේ අවාසනාවකට මේක නොතේරිච්ච පිරිසක් අපේ රටේ ඉන්නවා. සමහරු අවංකව අරගල කෙරුවා. මහමදෑම කියන කාරණේ අරගල කරුවා එක්ක තමයි අපිට ගැටලුව තියෙන්නේ. අරගල එක්ක නෙවෙයි.